ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී ඉන්න තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකින් මැතිවරණයකට ඉදිරිපත් වෙන්න සහ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිය තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ඒ අයිතිය උදුරගන්න කිසියම් ආකාරයකින් ප්‍රචණ්ඩකාරී දේශපාලන මතවාදීන් උත්සාහ දරනවා නම් ඒකට ඉඩක් නැහැ. ඕනෑම කෙනෙක්ගේ දේශපාලනය පිළිබඳ අයිතිය ආරක්ෂා කිරීම දේශපාලනය කරන හැමෝගෙම වගකීමක්. අපි කළුතර ආසන බලමල් රැස්වීමත් එක්ක අපි උත්සාහ කළේ අපේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. හැබැයි අපි හිතුවේ නෑ අනිත් අයට මේ තරම්ම රිදෙයි කියලා. අපි කාවත් දේශපාලනිකව කිතිකවන්න නෙමෙයි මේ රැස්වීම තිබ්බේ. හැබැයි ඉතින් හැමෝම කලබල වෙලා තියෙනවා කියන එක අපි දැක්කා. ඒකෙන් අපි තේරුම් ගන්න එක තමයි අපේ කළුතර රැස්වීම අපි හිතුවටත් වඩා සාර්ථකයි. ඒකනේ මේ තරම්ම කෑ ගහන්නේ. නැත්තම් ඉතින් පක්ෂයක් එක දිස්ත්‍රික්කයක තියෙන ආසන බල මණ්ඩල රැස්වීමකට මේ රටේ දේශපාලන ව්‍යාපාර ගණනාවක් මේ තරම් කලබල වෙලා දඟලලා වොයිස් කට් දෙන්න තැනට තල්ලු වෙන්න උවමනා නැහැ. එහෙම වෙච්ච එක ගැන එකතකින් අපිට සතුටුයි. ඒ කියන්නේ අපේ වැඩේ හරි. මේ රටේ නෙමෙයි ලෝකේ ඕනෑම රටක දේශපාලන පක්ෂ දෙකක ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා. ඒ දේශපාලන වශයෙන් තියෙන ප්‍රතිපත්තිමය ප්‍රතිවිරෝධයන් යම් යම් නිශ්චිත කාරණා සම්බන්ධව අපිට යම් එකතැනකට එන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමායි රැස්වීමේදී මේ කියන්න උත්සාහ කළේ මේ මොහොතට අදාළ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නයන්ට උත්තර හෙවීම අතින් රනිල් වික්‍රමසිංහ මහත්තයත් අපිත් එක තැනකට ඇවිල්ලා පොදු ජාතික අභිලාෂයන් වෙනුවෙන් උත්තර හොයන්න මේ වෙලාවේ යම් ඒකමතික භාවයකට ඇවිල්ලා ඉන්නවා කියන එක. ඒ හැර පොදු ජන පෙරමුණේ ව්‍යවස්ථාවයි UNP ව්‍යවස්ථාවයි සමපාත වෙන වගේ එකක් නෙවෙයි මේක. හැබැයි මේ රටට මේ මොහොත වන විට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන වේදනාකාරීම ප්‍රශ්න ටිකට උත්තරයක් හොයන්න අපි එක ගමනක් යමින් ඉන්නවා. මේක දේශපාලනිකව හැම කාරණාවක් ගැනම එකට එකතු වීමක් නෙවෙයි. ඒ අදහස තමයි එතුමා කිව්වේ මේ වෙලාවේ අපිට එකට වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හැදිලා තියෙනවා කිය.